අයිබෝවන් ඉතින් ශායිෆම් YouTube channel එක subscribe කරලා තින හැමෝටම අයිබෝවන් කියන ගමන් ආයමත් ඔන්න අදත් ඔයා දන්න කියන ආදරේ කරන අතරම තරුවක් මොකද හිරුස්ටා තරුමාවතේ රටට පායපු තරුවක් අද මාත් එක්ක ඉන්නා දිල්ෂාන් මදුරංග අයිබෝවන් අයිබෝවන් මං කියව හැටි තරුවක් නේ අනිවාර්යෙන් එන්න 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 දිස්න දෙනවා මෙයා එදා දැක්කට වඩා මෙයා දවසේ ද එනවනේ නිතරම ශාත් එක්ක ඉන්නා එතකොට අර එක එක දවසට එනකොට එන එක එක ස්ටයිල් වලින් එනවා වචනත් මට පැටලෙනවා එන්න එන්න ලස්සන වෙනවා මුලින්ම මට කියන්නේ මොකද්ද මේ ලස්සන වීමේ මෙමෙනේ කොල්ලොන්ට ලස්සන කියන්නේ නැහනේ හැන්සම් වෙන්නේ කියන රහස කඩවසම් ඒයි කඩවහන්නේ අද මොකද්ද රහස ඇත්තටම රහස යක්කේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරේ ආ ඒක තමයි රහස ඉතින් දිල්ෂා මේ දවස්වල මොකද වෙන්නේ මේ දවස්වල අක්කේ අලුත් ගීත දෙක වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඉක්මනටම අලුත් ගීතයක් අහන්න දෙන්න සූදානම්ින් ඉන්නවා. ඒ වගේම තව පොඩි ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් පටන් ගත්තා. ඒකේ වැඩ ටික කරගෙන සංගීත ෂෝස් වලට යන ගම. මේ ටිකේ වෙඩින්ස් ටිකක් තියෙනවා. වෙඩින්ස් වලට යන ගම. ඉන්නවා මේ ටික. බැලන්ස් එකේ හැමදේම කරගෙන. බැලන්ස් එකේ හැමදේම කරගෙන. මේ මේක නන්නේ. නෑ. මටත් කිව්වා අක්කේට මම ඕන දෙයක් කියන්න අපේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකේ මට ගෙනත් දෙන්නම් කියන්නේ. Thank you Mali. Thank you. ඉතින් දිල්ෂාන් වගේ අහන්න ඕනේ මුලින්ම හිරුස්ටා හරහා රටක් අඳුරගත්ත තරුවක්. හිරුස්ටා ගැන අපි කතා කරන්න ඕනේ අනිවාර්යෙන්ම. මොකද හිතන්නේ මේ හිරුස්ටා වැඩසටහන ගැන? ඉතින් හිරුස්ටා වේදිකාව තමයි මගේ ජීවිතේ වෙනස් කරේ. ඉතින් අද මේ තැන ඉන්නේ හිරුස්ටා වේදිකාව නිසා. ඉතින් මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා හිරුස්ටා ක්‍රූ එක වගේම හිරු ටීවී ආයතනය. ඉතින් දිල්ෂාන් කියන නම උඩට ආවේ හිරුස්ටා වේදිකාව නිසා. ඉතින් thank you so much. ඉතින් දැන් අලුතෙන් අලුත් සීසන් එක යනවා. ඉතින් හැමෝම බලනවා ඇති හිරුස්ටා. ඉතින් ඉස්සරහට තවත් තරුවක් පායන සූදානම්ින් තියෙනවා. පායන සූදානම්ින් තියෙනවා. එතකොට මේ දිල්ෂාන් දැන් අලුතින් එන තරු ඉන්නවනේ. සමහර තරු මේ පායනවා මේ නැති වෙලා යනවා. මොකක්ද ඒ ගැන හිතෙන? මොකද මේ එන තරු ඉක්මනටම නැති වෙලා යන්නේ. මම දකින විදිහට අක්කේ කියන්නේ අලුත් ඒ කියන්නේ නිර්මාණවල තමයි මේ පැවැත්ම තියෙන්නේ. අපි හිරුස්ටා වේදිකාවෙන් ඇවිල්ලා අපි ඊට පස්සේ කරන නිර්මාණත් එක්ක තමයි අපි පැවැත්ම රඳා පවතින්නේ. ඉතින් හොඳ නිර්මාණ හැමෝම ආදරය කරන නිර්මාණ කරනවා නම් අපිට මේ ශාස්ත්‍රයේ ලොකු ගමනක් යන්න පුළුවන්. තරුවකට අපි තරුවක කී කිය මම කියන්නේ මොකද හිරුස්ටා තරුමාවතෙන් ආව තරුවක් නිසා තරුවකට අර නිහතමානීකම කියන දේ අංක එකට තියෙන්න ඕනේ කියලා මම හිතනවා. මොකද ඒ කියන්නේ හිතන්නේ? ඔව් ඇත්තරම අර අපේ වචනෙන් කියනවා නම් පොළවේ පය ගහලින්න ඕනේ. ඒ කියන්නේ කොච්චර තරුවක් වුණත් අපි ප්‍රේක්ෂකයෝ අතර එහෙම ලොකු ගැප් එකක් නැහැ. අපි හැමෝම මිනිස්සුනේ. අපි හැමෝම ආදරේ යාළ අපිට ආදරේ අපි යාළට ආදරේ. ඒ ආදරේ තියෙන තාක් තරුවක් විදිහට මේ ශේත්‍රේ ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඔයා ආසම තරුව කවුද? මම නම් දන්නවා. ඒ තෝම කියන්න බලන්න. මම ආසම තරුව මගේ ආදරණීය ගුරුතුමා අතුලස. ඉතින් සවස් මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරනවා. මගේ මේ ගමනට හිරුස්ටා වේදිකාව හා සමානව මට ලොකු උදව්වක් ලොකු හයියක් වෙනවා. එදා ඉඳලා අද දක්වා හෙටත් ඉස්සරහට. ඉතින් සවස් ගොඩක් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඒ නිහතමානිකම තියෙන්න ඕනි කියලා මම එක තමා කිව්වා. එතකොට දිල්ෂා මොනවද ඉස්සරහට අලුතින් වාගේ එන්න තියෙන නිර්මාණ? ඉතින් අක්කේ අලුත් නිර්මාණ දෙකක වැඩ මේ වෙද්දි ඉවර වේගනම් වගේ හැදිලා තියෙනවා. ඉතින් ඉක්මනටම එකක් දෙන්න සූදානම්ින් ඉන්නවා. වෙනස්ම විදිහේ ගීත දෙකක්. ඒ කියන්නේ එකකට එකක් සමාන නැහැ. ඉතින් ඉක්මනටම අහන්න පුළුවන්. අහන්න පුළුවන්. එතකොට මේ ශ්‍රේෂ්ඨ ඉස්සරහට යනකොට දැන් සල්ලි කියන දේවල් ගොඩක් කට්ටිය දැන් සාමාන්‍යයෙන් මේ දවස්වල ශ්‍රේෂ්ඨ කට්ටිය කතා වෙනවා මේ අලුතින් ඇවිල්ලා ඉන්න කට්ටිය කියන්නේ සිංගර්ස්ලා මේ හරි වැඩිපුර අය කරනවා කියලා. අය කරන දේවල් ගැන කතා කරනකොට මොකද හිතෙන්නේ? ඒ කියන්නේ තමන්ට සාධාරණයක් වෙන විදිහට කමක් නැහැ. අර අදී මාත්‍රාවෙන් මුදල් අය කරන කට්ටියත් ඉන්නවා කියලා කියනවනේ. ඔය කියන්නේ ඒ කතාව මමත් අහලා තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් ඒක ඒ කියන්නේ අපේ වටිනාකමට සාධාරණ මුදලක් නම් ඒක ගැටලුවක් නැහැ. මොකද මේ අපි කරන්නේ ජොබ් එකක්නේ. අපි මේ ශේස්ත්‍රේ අපි සිං කරන්නේ, අපි ෂෝස් වලට යන්නේ, අපි ජොබ් එකක් තියෙනවා. ඒක තමයි අපේ රස්සාව. ඔව් මේක තමයි අපේ රස්සාව. ඉතින් ඒ රස්සාව රඳාපවතින්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය මත. ඉතින් අපි ප්‍රේක්ෂකයන්ට කරන අපි ගායනා කරන අපි ඒකට සාධාරණ මුදලක් එයාලගෙන් අය කරලා ඒ ගමන ගියා කියලා මම වැරද්දක් දකින්නේ නැහැ. හැබැයි අර අක්ක කියන වගේ අධිකව යන්නේ නැතුව. හරි. එහෙනම් ඉතින් දිල්ෂාන් ඔයාලට මම සුබපතනවා. ඉස්සරහට ගන්න අලුත්ම වැඩ අරගෙන මුලින්ම එන්න ඕනේ කාලඟටද? අපි එදත් ආවේ ශායකට. අදත් ඉන්නේ ශායකට. හෙටත් ඉන්නේ ශායකට. ඉතින් සුබපතනවා කරන හැම වැඩකටම සාර්ථක වෙන්න කියලා. ඉතින් දිල්ෂාන් මදුරංගට බයි කියන්න කලින් මොකද කියන්න තියෙන්නේ?
ඉතින් ශායක ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මේ අපේ ගෙදර. ඉතින් මේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. ඉදිරියටත් මේ ආදරයත් අරගෙන ශායකට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් ආදරේ ශායකෙන්. Okay, thank you so much. ඉස්සරහට තමයි. එහෙනම් ඉතින් ආයි මම මතක් කරන්නේ ශායක YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ඔයා දන්න ආදරකින් කරවක් එක්ක තමයි සතුටුයි. Just say the word and I'll throw a lasso around and pull it down. Sakapunta to the moon. Road trip. Vroom vroom. Skr skr. Zoom zoom. It's a fake. No room.